පුතේ මුලට 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 පිරිපස්සර කියලා අපි හොඳට හොයලා බැලුවොත් සමහර අපි අද අපිට පේන හේතුව නොවෙන්න පුළුවන් මේකේ අපි ඇත්තටම අපිට වැරදිච්ච තැන. අපි ආපසරාවසර ගිහිල්ලා පොඩක් බැලුවොත් තොර පොඩක් බලන මම මේ කියන කරුණ දැන් මේ දැන් අපිට මෙහෙමනේ වෙන්නේ. දැන් අපි හැම කෙනාටම මේ දවසේ පැය 24 ජීවත් වෙනකොට අපි හැම කෙනාටම වෙන්නේ ඉතින් අපි දිගින් දිකට අපි අපි සිතුවිලි එක වැඩ කරන්නේ. හරිද? දැන් දිගට මේ කම්මලාප වගේ දිනනවනේ දැන් දැන් ඔය මේ කතාව අහගෙන ඉද්දිත් එනවා එක එක අපේ කට පිස්සුද මන්දගේ කියනවා දැන්. එක එක දේවල් එනවා. හැබැයි ඔය 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 එන ඒ එන සිතුවිලි ටික පුතේ වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඒ කියන්නේ අපිට සිතුවිලි ටික නිෂ්පාදනය කරලා දෙන අපේ සේවකයෝ වගේ දෙන්නෙක් ඉන්නවා. හරිද? එතකොට ඒකෙදි අපි පළවෙනි සිතුවිලි දුන්න ගමන් එකේ ඌට අදාළව ඊට පස්සේ එතනින් එහාට සිතුවිලි ටික අරගෙන යනවා. දැන් අපි තමයි පළවෙනි උත්තරණේ මේකට දෙන්නේ. හරිද? එතකොට අපි මේ පැත්තට දුන්නොත් ඊට අදාළ සේවකයා ඊට අදාළ සිතුවිලි ටික ඉස්සරහට අරගෙන යනවා. හරිද? එතකොට මෙයා දෙන්නේ අපිට කෙලවන විදිහට මෙයා දෙන්නේ අපිට ගොඩ යන විදිහට තමයි දෙන්නේ. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා මේ සේවකයා ඇවිල්ලා පරාජය මහත්තයා. හරිද? මෙයා ඇවිල්ලා ජයග්‍රහණ මහතා. නික උදාහරණයක් කියන්නම්කෝ දැන් ඔන්න පන්තියේ ඉන්නකොට දැන් 10 විතර පන්තියේ 10 විතරෙද්දි ඔයාට පොඩි ඔළුව රදයක් එනවා. හරිද? පොඩි ඔළුව රදයක් ආපු ගමන් ඔන්න ඔයාට පොඩ්ඩක් ඕක තේරිච්ච ගමන් දැන් ඔන්න එයා ඔයා පොඩ්ඩක් ඒක මේ පැත්තට බර කළා ඔයා ඕක දුන්නොත් ඔන්න ඌ වැඩ පටන් ගන්නවා. කවුද? පරාජය මහතා වැඩ පටන් ගන්නවා. කොහොමද ඌ කියන්නේ? ඔය ඔය ඔළුව රදේ ඔහොම ගිහලා වෛරස් එකට යන්නේ. ඒක වෛරස් උනකට යනවා. හරිද? ඔය යාර එහා ගෙදර අරුන්ටත් හැදලා තිබ්බා යාළුවට හැදලා ඉපෝක වෛරස් එකට ඕක යන්නේ. ඕක අමාරු වෙනවා මේක. මේක අමාරු. දැන් මේක මේ දිගටම ඉන්න බෑ. දැන් මගේ ඔළුවේ ඔළුව තියන් ඉන්න ඕන ටික වෙලාවක්. පෙන්වල් දෙයක් ගහන්න ඕනේ. ඊට පස්සේ ඉන්ටර්වල් එකේ සර්ට කියලා මම යන්න ඕන. ගිහිල්ලා හොඳට බුදිය ගන්න ඕනේ. මේක වැඩි කරගන්න බෑ. වැඩි කරගත්තොත් මේක වැඩි කරගත්තොත් අමාරු වෙනවා. මෙයා දිගින් දිගට එයා ඉස්සරහට 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 අරගෙන ගිහිල්ලා අද දවසේ පන්ති වැඩේ වෙන්නෙත් නෑ. ගෙදර ගිහලා වැඩ කරන්නෙත් නෑ. ඉවරයි. හරිද? දැන් සමහරලාට බලන්න හොඳ නෑ. දැන් සමහරට අපි උදේ නැගිටිනලාට අම්බාන්ට වහිනවා දැන්. පන්ති යන්න තියෙන්නේ වහිනවා. ඊට පස්සේ ඔන්න ඒ අදහස අපි ඉස්සෙල්ල පොඩි අදහසක් දුන්නොත් මුලතනක් දුන්නොත් ඒකට ඒ ඔබේ කැමැත්තට අනුව තමයි පුතේ සිතුවිලි ටික ඊළඟට ගෙන්නේ නැද්ද බලන්න. ඔයා ඒකට අදහසක් දුන්නොත් ළෝඩාගේ හිත කියන්න ගන්න. ඔව් අද අද ළමයි ගොඩාක් අද පන්ති එන්නෙත් නෑ. සෝර් රදේදී ඕකත් පරක්කු වෙනවා ෂෝර් පිට. ඕක ආවත් ඔය කරාන්තිේ පාඩම ගොඩක් කරන්නේ අද කලින් හරි. අද පන්ති ෂෝරේට කලින් අරන් වහිනවනේ මේ පේන්නේ නැද්ද වැහෙන වැහිල්ල. අද ගියා කියලා මහලුකු වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඔය බුදිය ගන්න. හරිද? එයා ගාන්න මේක දීලා එදා දවසත් කෙලව දන්න. මම නිමාඩු දෙන්නේ නැහැ. මං කලින් අරින්නේ නැහැ පන්ති පිස්සුවේ. හැබැයි ඔයාගේ හිත කියනවා එහෙම වෙයි. එයි මේ පැත්තට අපි ඉඳ දුන්නා. ඒකෝට අපි දැන් ඔබට බලන්න දැන් අපි ආරම්භක සිතුවිල්ලෙන් අපි පොඩි උත්ප්‍රේරණයක් දුන්න ගමන් ඊට අදාළ පුතේ මේ පැත්ත එකයි වැඩ පටන් ගන්නවා. හැබැයි අපිට මේ කඳුලගෙන අපි අනිත් පැත්තට දාලා දෙනවා නම් මේක විරුද්ධ පැත්තට ගහන්න පුළුවන්. දැන් මොකද අපි මේ ඉන්න කිසිම ළමේ පාඩම් කරන්න අකමැති නැහැ. ගොඩ යන්න අකමැති නැහැ. හොඳ ප්‍රතිඵලයක් ගන්න අකමැති නැහැ. හැබැයි වැඩේ පටන් ගත්තට පස්සේ අපිට ඒක රඳව ගන්න අපේ සිතුවිලින් ඉඩ දෙන්න තියෙන ප්‍රශ්න තියෙනවා. අපර අකණ්ඩව සමහර පැය භාගයක් අල්ලන් ඉන්න බෑනේ. පොතත් එක පැය භාගයක් අල්ලන් ඉන්න බෑ. නැද්ද බලන්න හොඳට. අපිට මේ කඳුලෙන් ටක් ගාලා මේ පැත්තට ගහන්න පුළුවන් නම් මේක අපිට ඒ කරන වැඩ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. මොකද අපි එක එකවත් අදක්ෂෝ නෙමෙයි. හැබැයි අපි අර අපි අර ආරම්භක සිතුවිල්ලට අදාළ ඊළඟනේ සිතුවිලි ටිකට අපි යටවලා ගියා. ඊට අපි ඒක ඉඩ දෙනවා. අපි එහෙම නිකන් පරාජිතෝ බවට පත් වෙනවා. අපි හිතබුදී අපිට අද දවසේ කරගන්න බෑ. අද දවසේ හිතබුදී අපිට කරගන්න බැරි වුණා මොනවාකවත් අවසාන අන්තිමිනකොට අපිට දුකයි. ඒතර අපි හිත ඇතුලෙන් අපි වැටෙන්න ගන්නවා. අපි දන්නවා අපි අද දවසේ අදාල වැට්ටි කෙරුවේ නෑ. ඒතර ඒ වෙලාවට අපි ඒක ඉඩ දුන්නට මොනවාකවත් හිතට දුකක් එනවා. ඒතර එන්නෙන් අපිට පීඩනය වැඩි වෙනවා. ඉතින් ඔය ටික අපි ඈතර යනවා. ඒතර දැන් හොඳට හිතන්න ඕනේ දැන් මේක. දැන් මම මේ ඔයාලා බලන්න මේක හිතලා. ඒතර අපි සමහරට අපි දැන් සමහරවිට මේ පැත්තන සිතුලි සමහරට හොඳ පැත්තෙන් එන්නේ එකපාර. හොඳ පැත්තෙන් එන්නේ. දැන් සමහරවිට මම දන්නවා සමහරට අපි හිතමු දැන් පන්ති එන්න ඕන දැන් යාළුවෝ සෙට් එකක් ඉන්නවා. දැන් යාළුවෝ හිතමුකෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. දැන් මේ 4 දෙනා එක එක පැතිවලින් එන්නේ ඉස්කෝලේ තමයි යාළු මිත්‍රකම හැදුනේ. දැන් ගෙවල් තියෙන පැතිවල දැන් ටියුෂන් ක්ලාස් එකට එකනෙනකොට දැන් මුන් එක එක පැති වලින් එන්නේ. ඔන්න එකෙක් 6:00 ඇවිල්ලා දැන් බස් ස්ටෑන්ඩ් එකට. පන්තියේ තියෙන 7ට. ඒතර දැන් මේකයි උනර පන්තියේ නේද නැහැ. ඇයි ඒ? අනිත් උන් ටික එනකන් ඉඳිපදි මම යාළුවනේ.
ඔවුන් තවයක කෙනව හතට අනික හතයි කාලට අන්තිම එකයින අටට නේද? දැන් ඉතින් ඇයි ඇයි දැන් මේ හය හමට අපික අට වෙනකන් ඉන්න ඇයි? යකෝ මිත්‍රයත්ව වෙනුවෙන් කැපකිරීමක් කළා. ඇයි එක හමාරක් බලාගෙන හිටියා නේද? දැන් අටට පෙනකොට පන්තියේ දැන් පේපරේ මේ ඔක්කොම ඉවරයි. දැන් තීරුවක් දැන් මෙවුන් එනකොටත් දැන් 8:20 විතර වෙනවනේ. ඒතර මුල් තීරු ටිකක් කරලා ඉවරයි. දැන් ඉතින් හතර දෙනාම මිත්‍රත්වයේ පළ විඳිනවා. එකෙක් ටක්කත් තේරෙන්නේ නැහැ නේද? හරි හරි මුලින් ඉඳන් මේ මම යාළුව වෙනකන් බලා යකෝ යාළුව වෙනකන් බලන් ඉන්න එකද කරන්න ඕනේ. පළකෝ ගිහිල්ලා ඉගෙන ගන්නකෝ. පන්තිර ගිහිල්ලා මේ මුලින් වෙන එක පන්තිර ගිහිල්ලා ඉගෙන ගත්තා නම් යකෝ උට අනිත් උන් ටිකට පොඩ්ඩක් කියලා දෙන්න හරි පුළුවන්. ඌ කියන දේ අනිත් උන්ට තේරෙන්නේ නැතිනේ පුළුවන්. නමුත් try එකක් හරි දෙන්න පුළුවන්. නමුත් try එකක් හරි දෙන්න පුළුවන්. ඒකට මුලින් නිකන් හිතන්නේ මේ ඌ වෙනුව මං හිතියා ආන් ඒක තමයි යකෝ ඒක නෙමේ කැපකිරීම මේ යකෝ මේ වෙලාවේ මේක වරෙන් මුලින් පන්තියට ඒලා පුළුවන් දෙය අහගනින් අර ඌට බැරි වෙන එක ඌට ඇත්තම ඌට පරක් වෙනවනම් ඌ මේකත් ඇතනලා චාර් වෙන එක නෙමෙයි කරන්න ඕනේ. ඒත් මේක මෙතෙන්ට ඇවිල්ලා මේක අහගෙන ඌත් හොඳට අහන් ඉඳලා සමාට ඒක හොඳට අවධානය යොමු අහගෙන නම් මොකද සැබෑවටම අපි ගාව මිත්‍රත්වයක් තියෙනවනේ ඒකනේ පිට වෙන්න ඕනේ. එහෙනම් සැබෑවටම අපි මෙහෙත් එන්නේ මේ සිකියුරිටි ගහන්න ඕනේ. ඒ නිසා අපි බලන්න අපි හැම වෙලෑම බලන්න ඕනේ අපි අපිට මම මේ කියන්නේ මේ දීපිටේ අපි මේ දෙක අඳුර ගන්න අපි දක්ෂ වුන් නැත්තම් උඹලා ආයෙ උත්සාහ දරපන් අයෙත් ගිහිල්ලා පරණ වගේම ප්‍රතිඵලයක නවතී. මොකද අපි ආරම්භක වෙලාවෙදී අපි අපිට අපි සිතුවිලි එක වැඩ කරන්නේ මො හොඳට බලන්න නැද්ද කියලා. අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න වෙලාවේ මං කියන්නේ බොරුණම් වෙන්නේ නැහැ පුතේ. හොඳට හිතලා බලපන්. අපි අලුත් වැඩසටහන පටන් ගන්නලා අපිට වැඩිපුර සිතුවිලි දෙන්නේ මොනේ නේද? ඔව් දැන් මේ ගාම් එක ගහමු දැන් අලුතෙන් පටන් ගන්න යන්නේ සුපිරි නියමයි එහෙමයි මෙහෙමයි කතන්දර. හැබැයි ඒ ආරම්භයේ විතරේ ඕක ඉන්නේ. දැන් මේක අවුරුද්දක් හමාරක් යන්න ඕනේ ගමනක්. ඒක ආරම්භයේදී අන්න ජයග්‍රහණ මහතා දෙන අදහස් සුපිරි අදහස් දෙනවෝ. හැබැයි මේ ගමන යන්න ගියාම උඹට මේකේ බාධක එනවා. මේ ආපු ගමන් මේක පටන් ගන්නව වැඩ. උදේ කිසිම වෙලාවක අපිට මාසයක් හමාර ප්‍රශ්නෙට වින්ද බෑනේ කිසිම කෙට්ට. ආපු ගමන් මේකත් දෙන්න ගන්නව අදහස. ඒක ඔබ ඒකට යට වෙලා ගියොත් ඔයා ටිකෙන් ටික අර කොහකට ආගටින් ඈතර යනවා. මේක බෑරුද මේක මේ මනස පාලනය කරන හැකියාව තියෙන්න ඕනේ. අපිට මෙයාගෙන් එද්දි ඔයාට හැකියාව දෙන්න ඕනේ මෙයාට වැඩ රහිත නිවාඩු දෙන්න. මෙයා නිවාඩු යන්නේ යවන්න ඕනේ ගෙදර. මෙයා විතරයි තියාගන්න ඕනේ ළඟ. මොන පැත්තේවත් මේක Tamanට අනිත් පැත්තට කරගෝ ගන්න හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගමන යන්න බෑ පුතේ.